විශේෂයෙන්ම නිල ප්‍රතිකාර ක්‍රමය කියන. ඇත්තටම මේවායින් මොකක්ද වෙන්නේ? අග්න්‍යාසයේ සම්පූර්ණ ප්‍රාණවත් වීම. විශේෂ තෙලක් ඇසුරින් සිදු කරන සම්භාහනයක් බිඳ වැටිච්ච අග්න්‍යාසයේ. ඔව්. මේ බීට සෛල නැවත ප්‍රකෘති තත්ත්වයටපත් කරන එක තමයි මේ ප්‍රතිකාරයේදී සිද්ධ වෙන්නේ. පාර ගන්න එනකොට මට සීනි මට්ටම තියුනේ 233ට. ඊගස්සුමනේ බලනකොට මට 133ට අඩු වුණා. ඊට පස්සේ මම සම්පූර්ණ බේත් පිටි බොන එක නැවැත්තුවා. දැන් සීනි තත්ත්වය 108ට අඩු වෙලා. මට වැඩි වුණා සීනි 280ට. නේවාසේ ප්‍රතිකාර දවස් 15ක් විතර කළා එතන. ඊට පස්සේ 104 බැහැලා තිබුණා. මේ දියවැඩියාව හොඳ කරන්න පුළුවන් එකම ක්‍රමවේදය මේ අග්න්‍යාසයේ නැවත ප්‍රාණවත් කිරීම තුළින් විතරයි. අග්න්‍යාසයේ ප්‍රාණවත් වෙන්න තියෙන ලෝකේ තියෙන එකම ක්‍රමවේදය. මෙන්න මේ නිල සම්බාහන ප්‍රතිකාරය. ඒ නිල සම්බාහන ප්‍රතිකාරය තුළිනුත් මෙන්න මේ සති දෙකක් තුළ මම කරන සියම මේ සත්කාරය තුළින් අග්න්‍යාසයේ නිවැරදිව ඉතා ඉක්මනින් ප්‍රාණවත් වෙනවා. මං ආවා ගිරිඋල්ලට. අර පේන්නේ ගිරිඋල්ල ටවුන් එක. දැන් එක පැත්තකින් බස්රාහිර එක පැත්තකින් වයඹ මේ මාවේ පාලම. ඉතින් මම මේ පැත්තට ආවේ පහුගිය කාලේ තිබ්බ කොරෝනා වසංගතයේ වගේම බොහොම දරුණුවට පැතිරිලා තියෙන බාල මහලු තරුණ බොහෝ දෙනෙකුට තියෙන ලෙඩක් ගැන කතා කරන්න. බරපතල ලෙඩක්. මොකද්ද දියවැඩියාව? දැන් දියවැඩියාව හුඟක් වෛද්‍යවරු කියන්නේ මේක 100%ක් හොඳ කරන්න බෑ. ජීවිත කාලෙම බෙහෙත් බිබී පාලනය කරන්න විතරයි පුළුවන් කියලා. හැබැයි කඳට බෙහෙතක් බොන්න දෙන්නේ නැතුව දින 14ක් වාගේ පුංචි කාලෙකින් විශේෂ නිල ප්‍රතිකාරයක් කරලා නිල සම්බාහනයක් කරලා තෙල් ගල්වලා මේ දියවැඩියාව 100%ක් හොඳ කරන වෛද්‍යවරයෙක් පාරම්පරික වෙද මහත්තයෙක් ඉන්නවා මේ ගිරිඋල්ල නගරේ. අපි වෙද මැදුරට ගිහිල්ලාම කතා කරමු. එතුමා පාරම්පරික වෛද්‍ය ශ්‍රී ලංකා බිමානී ඒ වගේම වෛද්‍ය ශූරි රොහාන් සබරගමුව. අයිබොන් උතුමාට. අයිබොන්. දැන් මේ ආදි වේද පියස නේද? මේක ආදි වේද පියස. හා ආදි වේද පියස නමින් තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඔබතුමා ප්‍රසිද්ධ ඇත්තටම මේ දවස් 14කින් සති දෙකකින් දියවැඩියාව සුව කරන වෛද්‍යවරයා හැටියට ලංකාවේ. ඔව් මේ වෙනකොට එහෙම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඔබතුමා එක්තරා ජාතික වත්පතකට කියලා තිබ්බා මේ ඔය දින 14කින් මං සුව කරනවා ඒකට විශේෂ නිල ප්‍රතිකාරයක් ඒ වගේම විශේෂ තෙල් වර්ගයක් පාවිච්චි කරනවා කියලා. දැන් ඇත්තටම මේක මහා පුදුම හිතෙන කතාවක් නේ කෙනෙකුට මේ තෙලක් ගාලා දියවැඩියාව හොඳ කරනවා කියන එක. කවුරු හරි කෙනෙක් ඔබෙන් ප්‍රශ්න කෙරුවොත් මේක ඔබට ප්‍රායෝගිකව සමාජය ඉස්සරහා ඔප්පු කරන්න පුළුවන්ද? මේකට සාක්ෂි තියෙනවද? හොඳ වුණොයි ඉන්නවද කියලා ඇහුවොත් මොකද කියන්නේ? සද්දිකේ නේවාසික ප්‍රතිකාර කරලා සුවෙච්ච රෝගීන් දෙන්නෙක් මම අද ගෙන්නලා තියෙනවා මෙතෙන්ට. හා මෙතෙන්ට එන්න කියලා තියෙනවා. මෙතෙන්ට අද එන්න කියලා තියෙනවා. ඔව්. ඉතින් ඒගොල්ලන්ගේ සීනි වාර්තා පවා මට පෙන්වන්න පුළුවන්. ඔබතුමා ළඟ ඒ සියලු වාර්තා තියෙනවා. සියලු වාර්තා තියෙනවා. සති දෙකේ සතියෙන් සතිය අපි ගන්න report තියෙනවා. ඔව්. ඒ වාර්තා ඔක්කොම පෙන්වන්න පුළුවන්. ඔබතුමාගේ තියෙනවා මේ විශේෂම නිල ප්‍රතිකාර ක්‍රමය. විශේෂ තෙල් වර්ගයක් තියෙනවා. ඇත්තටම මේවායින් මොකක්ද වෙන්නේ? ඔව් මේ තෙල ඇසුරින් කරන සම්භාහනය තුළින් ඔව් මේකෙදි සිද්ධ වෙන්නේ අග්න්‍යාසයේ සම්පූර්ණ ප්‍රාණවත් වීම. ආහ් දැන් දියවැඩියා රෝගියෙක් ගත්තොත් දියවැඩියා රෝගියෙක් බවට පත් වෙන්න ප්‍රධානම හේතුව තමයි ඔව් අග්න්‍යාසයේ තියෙන ඉන්සුලින් ඉපදීමේ ක්‍රියාවලිය සිද්ධ කරන බීට සෛල විනාශ වීම. ආහ් ඒකට හේතු කීපයක් තියෙනවා. ඔව් එකක් තමයි අධික සීනි ආහාර. හ්ම් හ්ම්. අධික සීනි ආහාර නිසා ගුළු මේ වීට සෛල බිඳ වැටීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අධික තෙල් ආහාර. ඔව්. අධික මත්පැන් පිරිමි අය නම්. හ්ම් හ්ම්. ඊළඟට අධික බෙහෙත් පිටි විවිධාකාර ලෙඩ රෝග වලට දීර්ඝ කාලයක් බෙහෙත් පිටි බොනා විශාල පිරිසක් ඉන්නවා. ඔව්. ඔව්. ඒගොල්ලන්ට දියවැඩියාව හැදෙනවා මේ බෙහෙත් පිටි නිසා බීට සෛල විනාශ වීම තුලින්. හ්ම් හ්ම්. ඒ වගේම තමයි අධික නිදිමැරීම. හ්ම්. අධික මානසික පීඩා සිත්තවුල් ආතතිය. ඔව්. ජානමය විකෘති වීම. මේ කියන්නේ પરම්පරාවෙන් එන ජානමය විකෘති වීමක් නිසා පරම්පරා කීපයකට පස්සේ වුණත් අපේ බීට සෛල බිඳ වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක මේ අර ප්‍රවේණිගතවත් මේක බලපාන්න පුළුවන්. ප්‍රවේණිගතවත් බලපානවා. ඔව්. ඉතින් මෙන්න මේ විදිහට බිඳ වැටිච්ච අග්න්‍යාසයේ ඔව් මේ බීට සෛල නැවත ප්‍රකෘති තත්ත්වයටපත් කරන එක තමයි මේ ප්‍රතිකාරයේදී සිද්ධ වෙන්නේ. විශේෂ තෙලක් ඇසුරින් සිදු කරන සම්භාහනයක් ඒක අපි හඳුන්වලා තියෙන්නේ දීර්ඝායු තෛලය කියලා හිටන්. ඔව්. මේ තෙල ගාලා සම්භාහනය කරනවා අපි මුළු ඇඟම සම්භාහනය කිරීමක් සිද්ධ කරනවා රෝගියාගේ. ඒ සම්භාහනය කරන කොටදාර නිල ස්ථාන
Awadi ya. Awadi mana sih dino? Nila istana, nila marmastana kila api kini kami buat. Mewa awadi yang dipatang kanwa. Ya awadi itu nanti pasti api inadi hatris pahak pahek wagi. Til sambahan yang sidda karno. Ilang tapi dano steam bath kira ilang tapi. Anuunna ni wartamani. Ini steam bath kiki api inadi hatris pahak rogi awa randevano. Randevano. Steam api yang ke unusum mana kote. Arau awadi ya cenila tawadurota tawadi yang dipatang kanwa. Tawadurota patang kanwa. Ilang tapi inadi hatris pahak steam bath kiki impasi. Api araganwa shirodar satkari kila ilang tapi kia ni shirodar treatment kila kira. Ini shirodar satkari kia ni. Api rogiya udu atur nida nidikar bola, api ini nalarlah hari meh dite. Itu entah api kini apa, ajnya shakti kendri kelam itu entik. Ani manusia pahlani ikaran itu entik. Nalarlah hari meh dite. Itu entah api telda arawak, yudena apa, bisnes kerumah ini akarha. Itu entah di sidde ini rogiya ke manusia katatye samane ini apa, rogiya ke manusia niraul ini apa, manusia katatye samane ini apa. Itu orang manusia katatye mami selat kiuwa adik manusia kepida sitte ulah atas dia. Iwaya wajah ini perdana itu ag. Adal Lanka ya ragat tot. Iwaya rogin gat tot. Siat asuak manusia kat itu yang pelan. Manusia itu. Timi manusia kat itu api. Dawas dahatra purawat ma. Pek wagi kalyak. Dawas agit pek wagi kalyak. Mie shirodar satkarya api kerana. Ikat bisnes itu lak kesurin tamai mie satkarya api kerani. Deng metana mie. Dawas dahatra ke pratikarya kian mie. Dawas dahatra ke niwasi ke pratikarya. Ikan metana natara vela tamai mie. Natara vela pratikarya keran doa. Natara vela pratikarya keran doa. Tapi saman neng, ekabar ke iden ekute meter metana natara vela pratikarya keran bulu. Saman neng metana api kamar kipya tiye nama. Saman neng ekabar dahadi neng ekute natara vela pahasukam tiye nama. Deng mie tiye nene ek kamar, nene itu behit keran. Deng piti pasin tiye nama behit natara vela kamar. Depetin tiye nama sambahan kuti dekak bisnes kuti dekak, ikak pirimaya itu api wengkar lati ini wanita wanita ikak khanta parasipe itu sama ikak wengkar lati ini. Kebe, tera me kela tiba, tenaga me awurudu hatta awak velali tiba me wajib kerame akme nevat me gatte me heli ker lagi ella. Itu kota deng api telaganya pun dak kata agamu kome ikak parampara agat telak deh heman netang ubatuma memonohari parishnya tamam makarup hoya geni mereka pratipale agat mukadmi. Ettram mereka parampara waturu utanu ada putelak. Hebei pasikal agit mam mereka parishnya kipya kerla. Pasar dekak tunaga agi kalyak mam parishnya kerla. Mere telam mama edi diunu kerla tino. Ini saya matmi sarat agat ettram matkeragan pulang kama lebuni. Itu kota deng ikatnya durla bausha dawar agat pavici kerana. Tamu durla bausha kasiak tino. Hukak dinek Urdu ella inna wa me Inggrisi behet, dekian Inggrisi pratikara krama ing dia berdia wa honda keragam. Jiwita khalay me behet bunda Urdu ella inna wa me lede ganangan netu me behet peti bibi inne krama ing kocir bayan agade antimatre monawagi dekda wenna pulwa. Oh, etterama batihir pratikara krama ini mama handro mandi nehati ita asar takai. Oh, magelang katena rogi nisala pirisak. Egollo meeta orang tu kipekar kaling diwadiya wata pratikara muli maharambagrapu, awadi edi megollo udah teka petta kreateka petta kwasim peti deka kwagi tamai megollo paachi kerla tiyeni. Hebe orang tu kipekar kena koram meka peti pramani ende wadiela, peti atta dahai dolaha dahase dakwa wadieno. Peti dahase kert wada dienna hondatne. Pakukadu akmaw, silo indrian akarmani kerno. Akarmani kerno. Itu kote herde Kriyakar itu aduila itu pasti harus rogiya berpati hendak pulang. Dengan terma dia beri apa hindam iya ne pramane kat tahu beri hariak ni aturu aba dekeng bener harus rogi sah wakudu lagi lede. Lede. Iya beri apa rogiya iya ni ma ikko wakudu narak kela emnet nang akmaud iya bela emnet nang harus rogi. Apa kiuane me me tu mana ya mungkin si kene kahut meka prayogi ko pukaran de pulwan deki ella. Itu kote oh kiuwa pulwan Maging behetarang honda bici leddu, ada mama genna nama kiala. Oh, api me wedasarahan agaran atere hema rogiin kihepatine kawa. Oun api nak kiuwa deval tikak tienwa monawagi roga ikan me dia bediya monawagi matte maga tibbe ida se metu maging pratikara aragana honda unie kohamade kiala. Ahala indo ko oun kiena me khata tik. Magi nama HM Prasanna Sampath Hettiarachchi. Magi lipi ne hetten tu na. Lolo udah miri gama, mengaruh tulak kita
senior itu pertikaar gatam Inggris bebiwa, namun tema saat gunanya kurnya mata, itu orang mama rekia vidir keran ni, riadur rasal, mana istirahat itu nama ini bantah gati inna gatta, mana rekia kaya nama lu tatya kawa, mana artikel senda, ini mang tega pi pertikaar gatta. Mama itu ente enak kota, mama itu kula, itu mana ente perhati pakar gan enak kota, mana sini matamu tuh ini desi tis tunat. Itu pasti mama sumane itu mana perhati kar kerela, ika sumane bangun mana ikasih tis tunat adu na. Itu pasti itu mama itu kira bed piti bunyi kan nawat tan lagi ya. Itu pasti mana sampun bed piti bunyi kan nawat tua, nawat telagirila. Itu mana perhati kar krami dikira kerangi hilah ika Sumani, scene reportnya gatahana, mata ikasih atar aduilati puna, mata sampurna, deng ni scene tatte, undono aduila, istirahat itu samane tatte m, mama deng magi, rajakari, berakat itu keragani inno. Mie rogiya patanggatte, mie pratikara patanggatte. Oh. Martu masa ekolos seni da. Mie warta abe hati itu ya ke ekolos seni da udih seni warta abe. Kehem kala pay dulu hakat pasi gatte warta abe. Fasting blood sugar. Reporting ni. Reporting. Mie ke desiya tis tu nanti ina ya awam bakerno. Pratikara awam bakerno. Tapi mie hundre balan na mie. Mie dana dina result teka. Desiya tis tu nanti ina. Itu pasi mie ti ini. Mage pratikara awam bakerla. Hari itu mana dawas hatta kita pas. Eh, kian itu, mei report te karan tiada dedas visi dekai tunai. Tunai. Ekolah. Ekolah. Masih ekolah. Ekolah. Oh. Mei ti ini tunai dahana mina dekat tawar tawa. Aha. Mei ke hati itu mei agi sini matte mei kesi tisna mei dekko adu elati no. Dan mei balan dekku. Mei me tu ma aging pratikara dekat tera pasti sini matte me pahedili adu elati no. Ekasi tisna mei te behelati no. Mei balan. Mei bilai mama irogi atau putih dino. Dan ata pon Inggris behet piti natara karan dekila. Oh. Itu kote. Bebet itu natar kerela, ilang kita tawat satiak kaya tulat. Satiak pratikar kerela, martu masa visi pas seni da. Ini rogiya ke sini warta, kami tanya tiennya, kasih ata ata adu elati, na bebet itu natar kerela. Kena bebet itu sampu, ekanya ini Inggris bebet itu lima sampu natar kerela, na itu. Na me balan aku, meka didas visi dekai, tu nai visi paha, gat ter report teka, ekasih ata ata adu elati, na bohme barapatala vidih ata sini. Level seni tipper rogi. Kami ini 4 biri kan kudese. Masa saya nak kalah, Inggris bet kala mungkin dia beri aku. Kalau yang mata beri una seni desi asu aku. Ia pas mana arrange pun kami ruang sabar mas mahatya kini kena biasa salah kerana kalau pas meten temang dia. Nibas seni pertikaian dahus pahlawan kita lah kalah itu na. Desi ya hatta seni tipu ni. Ia pas ekasi halis side seni besta. Ia pasti naikkan mangai pertikaian kerana di mesin ini bet natar kala. Ia pasti ikut dia hatar berharap tu puna. Mang Inggris bet natar makala dia. Mereka yang hari sah mendemam sani apa yang mereka bet tera. LP Somaratna kini rogiya. Oh. Ia tu mai kawat awi tunai ekolos seni dah. Aha. Ia tunai ekolos seni dah. Desiya hatte hari itu dia, mana dia? Meten tena kaling. Meten tena kaling. Oh. Meten tena dah usah udah desiya hatte hari. Hmm hmm. Ee warta mama ika ragani. Aha. Magi adi ikhne hari itu mama ika warta ragani. Satya gihila. Hmm. Nyata api warta awa keragani mama artu dahanami. Ee warta watanu mami agi sini matte mami kasih hatali saya dakwa adu elati no. Desiya hatte hari itu sini tipbal ida agi. Ekasih hatali saya itu mami dah was kipya ketulie sini matte mami. Bukan paling hebat behalat ino, mana E war ta. Pratikara awasan kerela, martu isi pas seni da. Nyamata reportnya keragaan no. E war ta watanu, ya ke sini matam ekasiya hatadakku adu elati ino. Tawat adu elati. Tawat adu elati. Sini matam ekasiya hatad adu elati ino. Orang awasan prati paling. Itu orang mei rogiya, mei minu kota behet piti sialan atar kerela awasan. Mei rogi ini dedi nama behet piti sampurne mana atar kerela. Dan saman ni matte mei tama pawat tak ni ani. Ego lu kini nabi dihet, ego lu mati kata kerana, ego langgi sarir sakti awardeni bela. Ego langgi ti na abalu tu bela gati bela hi negati sial neti bela. Dan ego langgi wedakati utu rekia, biapar kati utu. Tak hundin kerana ni, kami hakia wadain lebih latin mai kini kita mai. Ia hamar rogi ek mana kata kerana kian. Deng ubeh me pratikara krame sambanding rata hamui thabat ubat pahedili kaliyutu teng saha kian da awasye dewal tikak tienna wadai. Terma deng meka
විශේෂ ප්‍රතිකාර පන්තියක් නේ කරන්නේ. මේ දියවැඩියා හොඳ කරන්න පුළුවන් එකම ක්‍රමවේද මේ අග්නිආසේ නැවත ප්‍රාණවත් කිරීම තුළින් විතරයි. ආහාර මගින් අග්නිආසේ ප්‍රාණවත් වෙන්නේ නේ. අග්නිආසේ ප්‍රාණවත් වෙන්න තියෙන ලෝකේ තියෙන එකම ක්‍රමවේදේ. මෙන්න මේ නිල සම්බාහන ප්‍රතිකාරය. ඒ නිල සම්බාහන ප්‍රතිකාරය තුලිනුත් මෙන්න මේ සති දෙකක් තුල මම කරන සෑම මේ නිල සම්බාහ මේ සත්කාරය තුලින් අග්නිආසේ නිවැරදි විතා ඉක්මනින් ප්‍රාණවත් වෙනවා. ඒ කියන්නේ දුර්වල වෙලා තියෙන අක්‍රිය වෙලා තියෙන අග්නිආසේ නැවත ක්‍රියාකාරී මට්ටමට ක්‍රියාකාරී මට්ටමටපත් වෙනවා. ඉතින් සති දෙකෙන් අපි කතා කරොත් උදාහරණයක් ඇටියට දැන් මගේ උප මගේ උදා මේ ප්‍රතිකාර කරපු රෝගියෙක් 276 ට තිබුණු රෝගියෙක් 107 ට අඩු වුණා. නමුත් අපි ගත්තොත් 400 ට වගේ සීනි තියෙන 400 ට වඩා වැඩියෙන් සීනි තියෙන රෝගියෙක් එකපාර 107 මට්ටමට ගේන්න අමාරුයි. මට පුළුවන් මෙයාගේ අග්නිආසේ ප්‍රාණවත් කරලා දෙන්න විතරයි. 140 400 ට සීනි තියෙන කෙනෙක් ගත්තොත් එයාව මට පුළුවන් 240 ට 220 ට වගේ අඩු කරලා දෙන්න මේ දවස් 14 ඇතුළත. හැබැයි අග්නිආසේ ප්‍රාණවත් වුණාට පස්සේ මෙයාගේ ක්‍රමානුකූලව සීනි දිගින් දිගට අඩු වෙමින් යනවා. අග්නිආසේ ප්‍රාණවත් වෙන්න දැන් මගේ දවස් 14 තුල අග්නිආසේ ප්‍රාණවත් වුණාම ඉන්සුලින් ටික වෙන නිෂ්පාදනය වැඩි වෙන්න පටන් ගන්නවා. අවසානයේ ප්‍රමාණවත් තරමට ඉන්සුලින් නිෂ්පාදනය ආවට පස්සේ වැඩිපුර ඉන්සුලින් ඉපදවන්නේ ප්‍රමාණවත් තරම් ඉන්සුලින් ඉපදවලා සීනි මට්ටම පල්ලෙහාටම වස්සනවා. සීනි 108ත් 90ත් අතර මට්ටම තමයි ඉතාම හොඳ මට්ටම කියලා අපි කියන්නේ. දේශීය වේදකමේ. දැන් එතන ඉඳන් අර යම් කිසි ආහාර පාලනයක් එක්ක මේක රැකගන්නත් ඒක රෝගියාගේත් වගකීමක්. අනිවාර්යෙන් රෝගියාගේ විශාල වගකීමක් තියෙනවා කෑම පාලනේ. විශේෂයෙන් අධික සීනි ආහාර. දියවැඩියාව හැදෙන්න ප්‍රධාන හේතුවක් ඉන්නේ අධික සීනි ආහාර. මගේ ප්‍රතිකාරය තුල නිට්ටාට හොඳ වෙච්ච රෝගියෙක් නැවත සීනි කෑවොත් නැවත අග්නිආසේ අප්‍රාණික වෙන්න පුළුවන්. ඒක වළක්වන්න පුළුවන් බේතක් හදන්න බෑ. ඒක හදන්න ඒක වළක්වන්න බෑ කිසිම බේතකට. අපිට පුළුවන් මේක නිට්ටාවට හොඳ කරන්න. නමුත් අග්නිආසේ ප්‍රාණවත් කරලා දෙන්න පුළුවන්. අග්නිආසේ නැවත අකර්මණ්‍ය නොකරගෙන ඉන්න එක රෝගියාගේ වගකීමක්. දැන් අවසාන වශයෙන් ඔබතුමාට වගකීමක් ඇතුව කියන්න පුළුවන්ද වගකීමක් ඇති වෛද්‍යවරයෙක් හැටියට දින 14කින් දියවැඩියාව සුව කළ හැකි කියන එක මේ රටේ මිනිස්සුන්ට කියන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. ඒක මම මේ වෙනකොට ඔප්පු කරලා ඉවරයි. ඉදිරියේදීත් මගේ බලාපොරොත්තුව තියෙනවා විශාල පිරිසකට මේ ප්‍රතිකාරය කරලා ලංකාවේ දියවැඩියා රෝගීන් අති විශාල ප්‍රමාණයක් මට මුළු දියවැඩියා රෝගීන් ප්‍රමාණයම සුව කරන්න බැරියි. නමුත් විශාල ප්‍රමාණයක් මට පුළුවන් තරමක් මම සුව කරන්න තමයි මම බලාපොරොත්තු තියෙන්නේ. මේ වෙදකම තුලින් අපට අපේ දැන් රටේ බලපාලා තියෙන මේ ඩොලර් හිගේ. මේ ඩොලර් හිගේට තියෙන හොඳම විසඳුමක් තමයි මේ නිල වෙදකම අපට විදේශිකයෝ ගෙන්නන්න පුළුවන් ඕන තරම් විදේශිකයෝ ගෙන්නන්න පුළුවන් මේකට පහසුකම් සලසනවා නම්. ඉතින් ඔන්න එතුමා එහෙම යෝජනාවකුත් කෙරුවා. ඇත්තටම ඉතාම වටිනා දෙයක්. මොකද අපේ හෙළ වෙදකම කියලා කියන්නේ අපේ රටට විතරක් නෙමෙයි මුළු ලෝකේටම ගෙනියන්න පුළුවන් දෙයක් නේද වෛද්‍යතුමා? අනිවාර්යෙන්. ඔව්. ඉතින් ඔබතුමාට බොහොම ස්තුතියි අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණාට. තවත් දියවැඩියා රෝගීන් විශාල ප්‍රමාණයක් අපේ රට ඇතුලේ ලෝකේ ඉන්නවා. ඉතින් ඔබතුමාට ඒ රෝගීන් උත්සුව කරන්න ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.